සුබ දවසක් දුවේ පුංචි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ පුංචි අපේ ඔන්ලයින් ඉස්කෝලේ මේ ලංකාවේ ජීවිතේ ඉගෙනගෙන ශිෂ්‍යත්ව ගණිත ගැටළු පාඩම් මාලාවේ තවත් අලුත් පාඩමක් එක්ක ඉතින් දුවේ පුතේ අද අපි විසඳන්නේ යන්නේ මෙන්න මේ වගේ පිළිසම්බන්ධ ගණිත ගැටළු අද පාඩම අවසාන වෙනකොට දීපත් සම්බන්ධ ඕනෑම ගණිත ගැටලුවක් ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන් ක්‍රම මම ඔයාලට කියලා දෙනවා. ඉතින් පාඩම අවසාන වෙනකන් නැවන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද පාඩමට. දීපත් තුනක් දීලා ඒ දීපත් තුන ඇසුරින් අන්නාසි ගෙඩියක මිල කීයද? හරි, අපි දැන් යන්නේ අන්නාසි ගෙඩියක මිල කීයද කියලා හොයන්න. මුලින්ම පුතේ දීපත් තුන බලමු. මම පහසු වෙන්න දීපත් තුන නම් කරගන්නවා මුලින්ම. හරි පුතේ. දැන් අපි බලමු කොහොමද අන්නාසි ගෙඩියක මිලක් හොයාගන්නේ කියලා. මුලින්ම බලන්නකෝ පළවෙනි දීපත මොනවද තියෙන්නේ? අඹ ගෙඩියක් තියෙනවා. ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. කීයද පුතේ මේ තුනටම යන ගණන මිල? කීයද මේ තුනටම යන මිල? රුපියල් 62යි. ඊළඟට දෙවෙනි බිල්පතට යමු. දෙවෙනි බිල්පතේ තියෙන්නේ අන්නාසි ගෙඩියක් සහ අඹ ගෙඩියකුයි ඇපල් ගෙඩියකුයි. නේද? ඒ පළතුරු තුනට යනවා රුපියල් 72. තුන්වෙනි බිල්පත බලන්න. තුන්වෙනි බිල්පතේ තියෙන පළතුරු වර්ග දෙකයි අඹ ගෙඩියකුයි ඇපල් ගෙඩියකුයි. අඹ ගෙඩියටයි ඇපල් ගෙඩියටයි යනවා රුපියල් 37ක්. හරි, දැන් අපේ ගැටලුව නැවතත් මතක් කරගන්න. අන්නාසි ගෙඩියක මිල. දැන් ඔන්න අපි හොයන්න යන්නේ මොකක මිලද? මෙන්න මේ තියෙන අන්නාසි ගෙඩියේ මිල. මුලින්ම පුතේ අපි මේ විදිහට පහසු වෙන්න මේ බිල්පත් තුන අංක කරගත්තා. ඊළඟට බලන්න අපේ ගැටලුවට අදාළ ද්‍රව්‍ය මොකක්ද කියලා. ගැටලුවට අදාළ අන්නාසිනේ. ඔන්න අන්නාසි ගෙඩිය දිහා බලන්න. අන්නාසි ගෙඩි තව තැන්වලට තියෙනවද? නැහැනේ. මෙන්න මේ දෙවනි බිල්පතේ පමණයි අන්නාසි ගෙඩියක් තියෙන්නේ. ඉතින් අන්නාසි ගෙඩියක මිල කියන්නේ මෙන්න මේ තනි අන්නාසි ගෙඩියේ මිල කීයද කියලා තමයි අපි හොයන්න යන්නේ. තැන්පුතේ අන්නාසි ගෙඩියත් එක්ක මොනවද තියෙන්නේ? අන්නාසි ගෙඩියත් එක්ක තියෙනවා අඹ ගෙඩියකුයි ඇපල් ගෙඩියකුයි. අපේ ඊළඟ පියවර තමයි මේ ගැටලුවට අදාළ භාණ්ඩය තනි කරගන්න ඕනි. අදාළ භාණ්ඩය තනි වුණොත් නේ අපිට පිළිතුරු හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ගැටලුවේ තියෙන අන්නාසි කියන ද්‍රව්‍ය අන්නාසි කියන පළතුරු අපි තනි කරගන්න ඕනි. කොහොමද මේක තනි කරගන්නේ? දැන් කල්පනා කරන්න, අන්නාසි තියෙන්නේ කාත් එක්කද? අන්නාසි තියෙන්නේ මොන මොන පළතුරුත් එකද? අඹ සහ ඇපල්. එහෙනම් අන්නාසි තනි වෙන්න නම් මේ අඹ සහ ඇපල් කියන පළතුරු ඉවත් වෙන්න ඕනි නේද? මෙන්න මෙතනදී පුතේ මේ පළතුරු ඉවත් වුණොත් මේ පළතුරු වලට තියෙන වටිනාකමත් මේ මුළු වටිනාකමෙන් ඉවත් වෙනවා. දැන් මේ දෙක අපිට ඉවත් කරන්න පුළුවන්ද? කොහොමද අපි ඉවත් කරන්නේ? ඉවත් කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ නේද මේ පළතුරු දෙකට යන මුදල? මේ පළතුරු දෙකේ වටිනාකම අපි දැනගෙන ඉන්න ඕනේ. වටිනාකම තියෙනවද කොහේ හරි? අඹ ගෙඩියක් සහ ඇපල් ගෙඩියක මිල. ඔව්, තුන්වෙනි බිල්පතේ තියෙන්නේ මොකක් ගැනද? අඹ ගෙඩියක් සහ ඇපල් ගෙඩියක මිල. කීයද? රුපියල් 37යි. එහෙනම් පුතේ මෙන්න මේ අන්නාසි අඹයි ඇපලුයි මෙන්න මේ පළතුරු තුනේම මිල 72ක් වුණාට මේ රුපියල් 72න් රුපියල් 37ක් මොන වගේ මිලද? මොන වගේ වටිනාකමද? රුපියල් 72න් රුපියල් 37ක් මෙන්න මේ අඹ ගෙඩියේ සහ ඇපල් ගෙඩියේ වටිනාකම නේද? එහෙනම් පුතේ දැන් බලන්න මේ අන්නාසි ගෙඩිය තනි වෙනවද මේ පළතුරු දෙක මෙතනින් ඉවත් කරෝති? ඉවත් කරනවා කියන්නේ මොකක්ද එහෙනම් අපි දැන් කරන්න ඕනි? මේ මුළු වටිනාකමින් මේ පළතුරු වලට ගිය මුදල අඩු කරන්න ඕනි. මෙතනදී පුතේ
මේ අඩු කිරීම වෙන විට මුදල මෙන්ම භාණ්ඩයක් තියෙන ප්‍රමාණය වලින් අඩු වෙනවා. මෙතනදී පුතේ අපි මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒක තමයි අපි යම්කිසි බිල්ලයිස්තුවකින් භාණ්ඩ ටිකක් ඉවත් කරනවා නම් අපේ ගැටලුවට අදාළ භාණ්ඩ ඉතුරු වෙද්දී අපි අනිත් භාණ්ඩ ටික ඉවත් කරනවානේ. එතනදී පුතේ භාණ්ඩ ඉවත් වෙනවා වගේම ඒ භාණ්ඩවල වටිනාකම අඩු වෙනවා. ඒක මතක තියාගන්න. භාණ්ඩත් අඩු වෙනවා. භාණ්ඩත් එක්ක වටිනාකම අඩු වෙනවා. මෙතනදී භාණ්ඩ මොනවද? මෙන්න මේ අඹ සහ ඇපල් කියන පළතුර. එතකොට වටිනාකම රුපියල් 37 නම් මුළු වටිනාකම රුපියල් 72 න් රුපියල් 37ක් අඩු වෙනවා. ඒ වගේම එහෙම වෙද්දී අපිට අවශ්‍ය විදිහට දෙවනි බිල්පතේ තියෙන අන්නාසි ගෙඩිය ඉතුරු වෙනවා. ඒත් එක්ක තිබුණු අනෙක් පළතුරු අඩු වෙලා. අපි අඩු කරන්න බලමුනේ. එහෙනම් පුතේ අන්නාසි ගෙඩියක මිල කීයද? රුපියල් 35යි. කලින් ගැටලුවේදී අපෙන් අහුවේ එක භාණ්ඩයක මිල. මේ ගැටලුවේදී අපෙන් අහන්නේ භාණ්ඩ දෙකක මිල. මොකද්ද ගැටලුව? අඩු රූලක සහ පැන්සලක මිල. අපි හොයන්න ඕනේ එහෙනම් අඩු රූලක මිලද පැන්සලක මිලද? නෑ, අඩු රූලක සහ පැන්සලක මිල. උන භාණ්ඩ දෙකක මිල තමයි දැන් හොයන්න යන්නේ. අදාළ දැන් දෙවන පියවර පුතේ ඊළඟ පියවර. අපි මේ ගැටලුවට පිළිතුරු හොයද්දී මුලින්ම මොකද කරන්නේ? අපි මුලින්ම බිල්පත් තුන නම් කරගමු. ඊළඟට පුතේ අපේ ගැටලුවට අදාළ ප්‍රශ්නය තියෙනවනේ භාණ්ඩ. අන්නේ භාණ්ඩ තියෙන බිල් මොනවද කියලා බලමු. පළවෙනි බිලට යන්න. පළවෙනි බිලේ තියෙනවා අඩි රූල් එකයි පැන්සා දෙකයි. තියෙනවනේ අඩි රූල් පැන්සා ගැන? ඔව් තියෙනවා. දෙවෙනි බිල. දෙවෙනි බිලේ අඩි රූල් දෙකයි පැන්සා දෙකක් තියෙනවා. අඩි රූල් පැන්සා ගැන තියෙනවා. තුන්වෙනි බිල. තුන්වෙනි බිලේ තියෙනවා අඩි රූල් එකයි පැන්සා එකයි. ඊට අමතරව මකනයකුත් තියෙනවා. එහෙනම් පුතේ අපි දැන් බලන්නේ අඩි රූලක සහ පැන්සලක මිල. මේ ළඟට අපි කරන්න ඕනේ අඩි රූල සහ පැන්සල කියන භාණ්ඩ තනි කරගන්න ඕනේ. කලින් මතක් කරන්න. කලින් ගැටලුවේදී අපි මේ විදිහට තමයි කරේ. ඊළඟ පියවර තමයි මේ භාණ්ඩ තනි කර ගැනීම. බලමු පළවෙනි බිල. පළවෙනි බිල බලන්න. පළවෙනි බිලේ අඩි රූලක සහ පැන්සලක මිලද තියෙන්නේ පුතේ? නෑ. පැන්සල් දෙකකනේ අඩි රූල නම් හරි පැන්සල් දෙකයි. දෙවෙනි බිල බලන්න. දෙවෙනි බිලේ තියෙන්නේ කොහොමද? අඩි රූල් දෙකක් සහ පැන්සල් දෙකක්. එහෙනම් ඒ බිල්පතෙත් පුතේ අඩි රූලක් වැඩිපුර තියෙනවා, පැන්සලක් වැඩිපුර තියෙනවා. තුන්වෙනි බිල බලමු. තුන්වෙනි බිලේ තියෙන්නේ පුතේ අඩි රූල් එකයි පැන්සල් එකයි. අපිට අවශ්‍ය දේ නම් තියෙනවා. හැබැයි අමතරව තවත් භාණ්ඩයක් තියෙනවා. මක්කන එකකුත් තියෙනවා. ඉතින් පුතේ අපි මෙතනදී අඩි රූල සහ පැන්සල කියන එක තනි කරගන්නන යන්නේ. දැන් මක්කනයක් තියෙනකොට අපිට එතන ටිකක් අපහසුයි. ඊළඟට කරන්න තියෙන්නේ පුතේ අපි කලින් කතා කරා අදාළ භාණ්ඩ තනි කරගන්න ඕනේ කියලා. තනි කරගන්න ඕනි නම් මොකද්ද කරන්නේ? ඉවත් කරන්න ඕනි නේද? අදාළ භාණ්ඩවලට පෙටින් තියෙන භාණ්ඩ ටික ඉවත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අඩි රූලක් සහ පැන්සලක් කියන භාණ්ඩ වලට අමතරව තියෙනවා නම් භාණ්ඩයක් අත එක් එක් බිල් වල ඒ බිල්ෙන් මේ භාණ්ඩ ඉවත් කරන්න ඕනේ. අපි දැන් යමු පළවෙනි බිලට. පළවෙනි බිලේ තියෙන්නේ අඩි රූල් එකයි පැන්සල් දෙකයි. අපිට පුතේ අඩි රූලක සහ පැන්සලක මිලනේ අහන්නේ. මෙතනින් පුතේ පැන්සල් එකක් අඩු වුණොත් ඉන්නම් ඕන අපේ ගැටලුවට පිළිතුර හොයාගන්න පුළුවන්. හැබැයි පැන්සල් එකක් ඉවත් කරන්න අපි පැන්සල් එකක වටිනාකම කොහෙවත් සඳහන් කළේ නැහැ. අපි දන්නේ නැහැ. පැන්සල් එකක මිල දැනගත්තනම් පුතේ අපිට පුළුවන් මේක පැන්සලක වටිනාකම මුළු වටිනාකමින් අඩු කරලා අපේ මෙන්න මේ අවශ්‍ය භාණ්ඩ දෙක තනි කරගන්න. නේද? දෙවෙනි බිලට යමු බලන්න දැන්. දෙවෙනි බිලේ තියෙන අඩි රූල් දෙකයි පැන්සල් දෙකක්. මේ අඩි රූල් දෙකෙන් එක අඩි රූලක් ඉවත් වුණා නම් සහ පැන්සල් දෙකෙන් පැන්සලක් ඉවත් වුණා නම් පුතේ ඉන්නේ මොකද්ද? අඩි රූලක් සහ
තැන්ක්ස් ලා එහෙනම් ඔන්න මෙතනත් අපිට ඉවත් කර ගන්න දන්නේ නැ වටිනාකම අඩි රූල් එකක සහ පැන්සල් එකක ඒ නිසා අපිට අපි ඊළඟකට යමු බලන්න ඊළඟ බිල්ලට ඊළඟ බිල්ලේ පුතේ තුන්වෙනි බිල බලන්න තුන්වෙනි බිල්ලේ අඩි රූල් එකයි පැන්සල් එකයි ඔන්න අපිට අවශ්‍ය විදියට නම් තියෙනවා හැබැයි ඊට අමතරව තියෙනවා තවත් භාණ්ඩයක් මොකද්ද මක්කන එකක් එහෙනම් පුතේ මේ භාණ්ඩ තුනෙන් මේ මක්කණය කියන භාණ්ඩ ඉවත් කරවතින් අපිට එනවද අපේ පිළිතුර ඔව් ඉවත් කරන්න ඔයාලා දන්නවද මක්කණයක මිල මේ කොහේ හරි තැනක මක්කණය ගැන සඳහනක් තියෙනවද මක්කණේ වටිනාකම ලියවිලා තියෙනවද නැහැනේ එහෙනම් පුතේ අපිට මක්කණ ඉවත් කරගන්නත් විදිහක් නැහැ මම මේ කියලා දෙන පියවරයන් පුතේ මේ ආකාරයෙන් අසන සෑම ගැටලුවකටම ආදේශ කරලා හොයා ගන්න පුළුවා. දැන් බලන්න පුතේ අඩි රූල් දෙකෙන් මෙන්න මේ අඩි රූල් 1 සහ මෙන්න මේ දෙවෙනි බිල්ලේ පැන්සල් දෙකෙන් මේ පැන්සල් දෙකම ඉවත් කරවමින් අපිට මොකක් හෝ එකක වටිනාකමක් එනවද? අඩි රූල් දෙකකින් අඩි රූලක් ඉවත් කරොත් අඩි රූල් කීයද ඉතුරු වෙන්නේ? 1. පැන්සල් දෙකෙන් පැන්සල් දෙකම ඉවත් කරොත් ඔක්කොම ඉවත් වෙන උතුරට ඉතුරු වෙනවා මොකක මිලද අඩි රූලක මිල එකක මිල ඉතුරු වෙනවා අඩි රූල් එකක මිල දැනගත්තොත් පුතේ පැන්සල් දෙකක මිල දැනගන්න පුළුවන් ඊළඟට පැන්සල් දෙකක මිල දැනගන්නව නම් එක පැන්සලක මිල දැනගන්න පුළුවන් ඒ නිසා අපි දෙවැනි බිලෙන් පළවෙනි බිල අඩු කරමු දැන් පුතාලා කලිනුත් ඉගෙන ගත්තා බිලකින් තවත් බිලක් අඩු කරන විට මුදලින් වගේම භාණ්ඩවලිනුත් ඒ දේවල් අඩු වෙනවා වටිනාකම වගේම මොකද පුතේ අඩු වෙන්නේ භාණ්ඩ එහෙනම් පුතේ දෙවෙනි බිලෙන් පළවෙනි බිල අඩු කරාම ඉතුරු වෙන්නේ මොනවද අඩි රූල් දෙකෙන් අඩි රූලක් අඩු වුණාම අඩි රූල් 1යි ඉතුරු වෙන්නේ මොනවද අඩි රූල් 1යි පැන්සල් දෙකෙන් පැන්සල් දෙකක් අඩු කරාම පැන්සල් ඉතුරු වෙනවද නැහැ පැන්සල් කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඔන්න පුතේ අපිට එක භාණ්ඩයක වටිනාකමක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා දැන් එහෙනම් දැන් අපි අඩු කරමු දෙවනි බිලෙන් පළවෙනි බිලේ වටිනාකම දෙවනි බිලේ වටිනාකම රුපියල් 54යි දැන් පුතේ දෙවනි බිලෙන් පළවෙනි බිල අඩු කරාම භාණ්ඩ වලින් සහ වටිනාකම කියන දෙකෙන් අඩු වෙනවා අඩු වුණාම අපිට ඉතුරු වෙන්නේ රුපියල් 15යි රුපියල් 15ක් කියන්නේ පුතේ අඩි රූල් කීයක මිලද අඩි රූල් 1ක මිල ඇයි අපිට භාණ්ඩ වලින් ඉතුරුනේ අඩි රූල නිසා මෙන්න මේ ඉතුරු වෙන වටිනාකම අඩි රූලේ මිල අඩි රූල් 1ක මිල රුපියල් 15යි නම් පුතේ ඉතුරු භාණ්ඩවල මිල අපිට හොයාගන්න පුළුවන් දෙයක් ඉතාමත් පහසුවෙන් පුළුවන්. ඊළඟ අපි බලමු. ඊළඟට පුතේ අපි රුපියල් 39 න් අඩි රූලක මිල අඩු කරලා පැන්සල් දෙකක මිල හොයාගමු. දැන් අපිට ආවේ රුපියල් 24 පැන්සල් දෙකක මිල. අපිට හැබැයි අපෙන් අහන්නේ මොකද්ද? පැන්සලක නේද? අඩි රූලක සහ පැන්සලක. එහෙනම් එක පැන්සලක මිල කීයද දෙකක මිල රුපියල් 24යි නං එක පැන්සලක මිල 24 දෙකෙන් බෙදනවා 24 දෙකෙන් බෙදුනම එක පැන්සලක මිල රුපියල් 12යි දැන් පුතේ අපෙන් අහන්නේ අඩි රූලක සහ පැන්සලකනේ එහෙනම් අඩි රූලක මිල රුපියල් 15යි පැන්සලක මිල රුපියල් 12යි මේ දෙක එකට එකතු කරමු එහෙනම් පිළිතුර කීයද අඩි රූලක සහ පැන්සලක මිල රුපියල් 27යි. ඔන්න තුවේ පුතේ තවත් ගැටලුවක් දීලා තියෙනවා. ගැටලුවේ දීලා තියෙන බිල්පත් 4කි. මොකද්ද ගැටලුව? පළවෙනි බිල්පතේ අඹ ගස් ලැබු ගෙඩි. අඹ 1යි ගස් ලැබු ගෙඩියයි රුපියල් 60යි. දෙවෙනි බිල්පතේ ඇපල් ගෙඩියයි දොඩම් ගෙඩියයි රුපියල් 85යි. තුන්වෙනි බිල්පතේ ඇපල් ගෙඩියයි ගස් ලැබු ගෙඩියයි රුපියල් 100යි. හතරවෙනි බිල්පතේ ඇපල් ගෙඩි 1යි අඹ ගෙඩි 1යි රුපියල් 65යි. දැන් අපි නහන
ප්‍රශ්නය මොකක්ද? ඇපල් ගෙඩියක මිල කීයද? අපෙන් අහන්නේ මොකක්ද? ඇපල් ගෙඩියක මිල කීයද? කලින් නම් පුතේ අපිට බිල්පත් 3යි දීලා තිබුණේ. දැන් මේ ගැටලුවේ අපිට බිල්පත් 4ක් දීලා තියෙනවා. දැන් අපි කලින් ඉගෙන ගනිපු පියවරවල් මතකද? අපි ඒ අනුව ගිහින් මේ ගැටලුව විසඳගමු. මුලින්ම කරන්න ඕනි පුතේ අපි බිල්පත් 4 නම් කරගමු. මම නම් කරලා තියෙනවා අංක 1 2 3 4. පළවෙනි බිල්පතේ අඹ 1යි ගස් ලොබි 1යි තෙල් 60යි. මේ විදිහට බිල්පත් 4ෙම වටිනාකම් දීලා තියෙනවා. අපි දැන් කරන්නේ මොකද්ද? අපේ ප්‍රශ්නය බලනවා අපි. අපෙන් අහලා තියෙන්නේ මොන භාණ්ඩය ගැනද කියලා අපි බලනවා. මොකක් ගැනද අහලා තියෙන්නේ? ඇපල් ගැන. ඇපල් ගැන. එහෙනම් ඔන්න ඇපල් කියන භාණ්ඩය ඔළුවේ තියාගෙන අපි බලමු බිල්පත් දිහා. අපෙන් අහන්නේ ඇපල් ගෙඩිය කවිලනේ. එහෙනම් අපි ඇපල් ගෙඩිය කවිල කියද කියලා බලන්න මුලින් ඇපල් තියෙන බිල්පත් බලන්න ඕනේ නේද? අපි බලමු මෙන්න මේ අදාළ භාණ්ඩය තියෙන බිල්පත් මොනවද කියලා. පළවෙනි බිල්පතේ තියෙනවද ඇපල්? නෑ. දෙවෙනි බිල්පතේ? ඔව් තියෙනවා. ඇපල් ගෙඩියක මිල තියෙනවා. තනි මිලක්ද? නෑ. ඇපල් ගෙඩියක් එක්ක තව මොනවද තියෙන්නේ? දොඩම් තියෙනවා. ඊළඟට පුතේ තුන්වෙනි බිල්පතට යමු. තුන්වෙනි බිල්පතේ ඇපල් ගෙඩිය එකක් තියෙනවා. හැබැයි තනියම නෙමෙයි ගස් ලැබු ගෙඩියකුත් එක්ක. හතරවෙනි බිල්පත. ඒ බිල්පතේ තේ විදිහටමයි නේද? ඇපල් ගෙඩිය එකක් තියෙනවා. හැබැයි තනියම නෙමෙයි අඹ ගෙඩියකුත් එක්ක. එහෙනම් පුතේ අපි බලන්න ඕනේ ඇපල් ගෙඩියක් තනි කරගන්නේ කොහොමද කියලා. දැන් ඊළඟ පියවර මොකද්ද? ඇපල් ගෙඩිය එහෙම නැත්නම් අපේ ගැටලුවට අදාළ භාණ්ඩය තනි කරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ ගැටලුවක් විසඳද්දි පුතේ මම පුංචි දෙයක් ඔන්න පුතාලට කියනවා. කලින් ගැටලුවට පුතාලට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. පුතේ බලන්න අඹ කියන පළතුර. අඹ කියන භාණ්ඩය මේ අනිත් බිල්පත් එකක හෝ ලියවිලා තියෙනව නේද? මේ බිල්පතට අමතරව. ඔව් මේ හතරවෙනි බිල්පතේ තියෙනවා. ගස් ලැබු. ගස් ලැබු තියෙනවා. ඊළඟ බිල්පතට අපි යමු. ඇපල්. ඇපල් තියෙනවා. තුන් ඊළඟ දොඩම්. දොඩම් කියන පළතුර පළවෙනි බිල්පතේ තියෙනවද? නෑ. තුන්වෙනි බිල්පතේ තියෙනවද? නෑ. හතරවෙනි බිල්පතේ තියෙනවද? නෑ. දොඩම් කියන බිල්පත තියෙන්නේ මෙන්න මේ බිල්පතේ විතරයි. එක්කැනක පමණයි නේද තියෙන්නේ? එහෙනම් පුතේ අන්න ඒ වගේ භාණ්ඩ තියෙනව නම් පොඩ්ඩකට අපිට අමතක කරාට කමන්නේ. හේතුව මේ බිල්පත නැතුව අපිට පිළිතුරු හොයාගන්න පුළුවන්. ඒ නිසා අපිට දැන්ම ඉඳලා මේ බිල්පත් අමතක කරගන්න පුළුවන්. තව බිල්පත් 3යි අපිට තෝරගන්න තියෙන්නේ. දැන් අපි මේ මොකද්ද කරන්නේ? ඇපල් ගෙඩිය තනි කරගන්න ක්‍රමයක් හොයන්නේ. හරි. තමයි යනවා තුන්වෙනි බිල්පතට. තුන්වෙනි බිල්පතේ පුතේ ඇපල් තියෙනවා, ගස් ලැබු තියෙනවා. ඇපල් ගෙඩියේ මිල හොයන්න නම් මෙන්න මේ ඇපල් තනි කරගෙන බලමු නේද? ඇපල් තනි කරගන්න නම් ගස් ලැබු ඉවත් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් හතරවෙනි බිල්පතේ තියෙන අඹ ඉවත් කරන්න ඕනේ. මේ දෙකෙන් කවුරු ඉවත් කරත් අපිට ඇපල් ගෙඩියේ මිල හොයාගන්න පුළුවන් වෙනව නේද? කොහොම දෙකෙන් ඉවත් කරගන්නේ? ගස් ලැබු ගෙඩියක මිල දන්නවද? වටිනාකම් නෑ. ගස් ලැබු තියෙන්නේ නිතරම අඹත් එක්ක. ඊළඟ බිල්පතට යමු. අඹ ගෙඩියක වටිනාකම දන්නවද? නෑ. එහෙනම් අපි කොහොමද ඉවත් කරගන්නේ? අඹ ගෙඩිය තියෙන්නේ කාත් එක්කද? ගස් ලැබු ගෙඩියත් එක්ක. ඔන්න පුතේ දැන් පුතාලට තේරෙන්න ඕනේ. ගස් ලැබු තියෙන්නේ අඹ ගෙඩියත් එක්ක. අඹ ගෙඩිය තියෙන්නේ ගස් ලැබු ගෙඩියත් එක්ක. එහෙනම් අඹයි ගස් ලැබු ගෙඩියේ එකතුව අඹ ගෙඩියක සහ ගස් ලැබු ගෙඩියක වටිනාකම රුපියල් 60යි. මෙන්න මේ දෙන්නගේ වටිනාකම නම් දන්නවා. මේ දෙන්න එකතු වුණොතින් කීයද කියලා කියන්න අපි දන්නවා. එහෙම වුණොත් පුතේ මේ තුන්වෙනි බිල්පතයි හතරවෙනි බිල්පතයි එකතු වුණොතින් අපිට ගස් ලැබු ගෙඩියේ අඹ ගෙඩියේ වටිනාකම හොයලා අඩු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? කලින් අඩු කරා වගේම පුතේ
විල්පත් දෙකක තියෙන භාණ්ඩ එකතු කරනකොට ඒ විල්පත් වල මුළු වටිනාකම් දෙකක් එකතු වෙනවා. දැන් මොන් අපි තුන්වෙනි විල්පතයි හතරවෙනි විල්පතයි එකතු කරන්න බලමු. ඇපල් ගෙඩි එකට හතරවෙනි විල්පත ඇපල් ගෙඩියක එකතු වුණාම ඔක්කොම ගෙඩි කීයද? ඇපල් ගෙඩි දෙකයි. ඊළඟට තුන්වෙනි විල්පතයි හතරවෙනි විල්පතේ ගස්ලබ ගෙඩියයි අඹ ගෙඩියයි එකතු වුණාම කීයද? ඔන්න පුතේ තුන්වෙනි බෙල්පතයි හතරවෙනි බෙල්පතේ තියෙන භාණ්ඩ එකතු වුණාම හැදෙන භාණ්ඩ ටික. තුන්වෙනි බෙල්පතයි හතරවෙනි බෙල්පතයි එකතු වුණාම හැදෙන භාණ්ඩ ටික මොනවද? ඇපල් ගෙඩි දෙකයි, ගස්ලබු ගෙඩියයි, අඹ ගෙඩියයි. එතකොට මේ භාණ්ඩ වලට යන මුළු වටිනාකම කීයද? මේ රුපියල් 100යි මේ රුපියල් 65යි එකතු වෙන්න ඕනි. මං කලින් කිව්වනේ භාණ්ඩ එකතු වෙනකොට හොදලා පටිනාකමත් එකතු වෙන්න ඕනි. එහෙනම් මේ ටිකට කීයක් යනවද? රුපියල් 165යි. ඔන්න පුතේ තුන්වෙනි බිල්පතයි හතරවෙනි බිල්පතයි එකතු වුණාම අපිට ආපු භාණ්ඩ ටික තමයි මේ තියෙන්නේ. ඒ වගේම භාණ්ඩ එකතු වෙනකොට මේ මුදලත් එකතු වෙනවා. රුපියල් 165ක් වෙනවා මේ භාණ්ඩ ටිකට. දැන් මෙතනින් පුතාලා දන්නවද ගස්ලබු ගෙඩියේ අඹ ගෙඩියේ එකතුව කීයද කියලා? එහෙනම් රුපියල් 165න් මෙන්න මේ භාණ්ඩ ටිකේ වටිනාකම ඉවත් වුණාම භාණ්ඩත් එක්කම අපිට ඉතුරු වෙන්නේ අපල ගෙඩි දෙකක මිල. අඩු කරමුද එහෙනම්? මට කියන්නකෝ අඹ ගෙඩියකයි ගස්ලබ ගෙඩියකයි මිල කීයද වටිනාකම? පළවෙනි බිලේ තියෙනවා, පළවෙනි බිල්පතේ තියෙන්නේ රුපියල් 60යි. මේ මුළු වටිනාකමෙන් මේ රුපියල් 60, ඒ කියන්නේ ගස්ලබ ගෙඩියයි අඹ ගෙඩියයි අඩු කරමු. ගස්ලබ ගෙඩිය අඹ ගෙඩියයි අඩු කරාම අපිට අඹ ගෙඩි දෙකක මිල එන්නේ. දැන් අපිට නොපුතේ රුපියල් 105. මට කියන්නකෝ මේ රුපියල් 105 අපේ පිළිතුරද? නෑ, රුපියල් 105 කියන්නේ ඇපල් ගෙඩි දෙකක මිල. ඇපල් ගෙඩි දෙකක මිල රුපියල් 105යි. එහෙනම් දැන් ඇපල් ගෙඩියක මිල හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? පහවස්තර දරුව කියන්නේ දෙකෙන් බෙදන්න පුළුවන්. එහෙනම් රුපියල් 105 දෙකට බෙදන්න. දෙකට බෙදුවම එක ඇපල් ගෙඩියක මිල ඔයාලට හොයාගන්න පුළුවන්. එහෙනම් පුතේ ඇපල් ගෙඩියක මිල කීයද? රුපියල් 52යි 750යි. මේ පියවර අනුගමනය කිරීමේ මෙවැනි ඕනෑම ගණිත කැටලුවක් ඉතාම පහසු විසඳා ගැනීමේ හැකියාව දැන් ඔයාලට තියෙනවා. තවත් ශිෂ්‍යත්ව ගණිත කැටලුවක්